විශාරද එඩ්වඩ් ජයකොඩි කියන්නේ අපේ පරපුරේ ප්‍රවීණයා. ඇත්තටම ඒ වගේම චරිතා ප්‍රියදර්ශනී පීරිස් අපේ ක්ෂේත්‍රයේ ඉතාම හොඳ ගායිකාවක් ලෙස ඉන්න කෙනෙක්. මේ විවාහය වසර 25ක් සමරන මේ අවස්ථාවේ අපි හැමෝගෙම සුබ ප්‍රාර්ථනයක් තියෙනවා. ඔවුන්ගේ යුග දිවිය තවදුරටත් ඉදිරියටම ඉතා සොම්නසින් ගලාගෙන යන්නට ඕනෑ කියලා. අතර නොයන සෙවනැල් ලක්ෂේ රඳන නිතර සදාලන සුවසෙත රැකවරණ කවිය මතින් ජනාරේ කවි මවන සවියෝබයි විමලාවනි මන නදන. ඉතින් අපේ මේ අමරදේව තුමා මෙන්ම වසර 50ක් එඩ්වඩ් චරිතා ආදරයත් මේ ලෙසින් ගලාගෙන යන්නට වාසනාව ශක්තිය ලැබේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබීමෙන් වාසනාවන්ත කාලයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 1991 වර්ෂයේ ජනවාරි 17 වෙනිදා දිනේට මගේ හිත මේ වෙලාවේ නිතකින්ම ගමන් කරනවා. එදා චරිතා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය සමග මා විවාහ වුණා. දැන් අවුරුදු 25ක් ගෙවිලා අදට 25 වෙනි සංවත්සරයේ මේ 25 වෙනි සංවත්සරය බොහොම අර්ථවත් විදිහට නවතාවයකින් යුතුව සමරන්නට තමයි අපි දෙන්න හිතුවේ. විශේෂයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මේ සිද්ධ වෙන්නේ. වසර 25ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒ ලොකු කාලය තුළ අපේ ජීවිතවල හැමදේම තිබුණා. සතුට තිබුණා, දුක තිබුණා, කම්පා වීම තිබුණා, අතහැර යෑම තිබුණා, අත නොහැර යෑම තිබුණා. මේ හැමදේම සොම්නස, ප්‍රීතිය, බෙදා ගැනීම, මේ හැම දෙයක් එක්කම තමයි මේ 25 වසර ගෙවුනේ. ඉතින් අපිට හිතුණා සාමාන්‍ය සම්ප්‍රදානුකූලව 25 වසර 50 වසර කියන ඒවා සමරනවා. ඉතින් 25 වසර අපිට පුළුවන් විදියට ඉතාමත්ම චාම්මයුරින් බුදුදහමට අපේ ආගමට ලැබියාවක් ඇති මේ විහාරස්ථානය තුල පවත්වන්නට කිසිම විදිහකින් මේක ඇත්තටම අර පින් අතේ වැඩක් වගේ තමයි අපි කරන්නේ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා හැරිස් විජේසිංහ මහතාට, සිසිර අමරබන්දු මහතාට, ඒ වගේම චාමි හේවාපතිරණට, ශානකබේනායකට, ඒත් එක්කම ශිමන්තිට, රේමන් මහතාට සහ මගේ ආදරණීය පුතෙක් වන ගිහාන්ද සිල්වා මහතාට. මේ කාර්යයේදී සියලුම විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් අපට දැක් වූ අනුග්‍රහය අපි ඉතාමත් මගේ කොට සලකනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමින් වහන්සේ, මේ ගංගාරාම නායක හාමුදුරු, උන්වහන්සේගේ ආශිර්වාදයේ මැදයේ තමයි අපි මේ හැම දෙයක්ම. කිරින්දේ අස්සජි ගරු ස්වාමින් වහන්සේත් මේ වෙලාවේ අපි ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරමු. හිතේ පුංග සේනා කිපිරොන් මතින් සොයන්නේ නුරා පැන්තිගේ මල් මුවින් සනසාලන් ඒ පිපාසා මාරම්බරි කෝලවි පැම් විවාහ උත්සව අලංකාරවත් කරන තවත් එක් අංගයක් තමයි වෙඩින් කාස් කියලා කියන්නේ. ඉතින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට ඒ ගැන තවත් අලුත් යමක් දැනගන්න පුළුවන් මේ විශේෂ අංගය තුලින්. මෙවරත් විවාහ 350 වෙනි ප්‍රදර්ශනය හා සමගාමීව ලවර්ස් කලෙක්ෂන් වෙතින් ඉතාමත්ම නවීන දේවල් රාශියක් ඔබේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා එක් කරගන්න අපි සූදානම්. එහෙමනම් ඒ සඳහා අපි ඔබට හඳුන්වා දෙන නවීනතම හාලි ඩේවිසන් 1400cc බයිසිකල් රථය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබ කැමති නම් ඔබේ විවාහ මංගල්‍ය උත්සවයට ඔබේ ලස්සන මනාලියත් එක්ක මේ වගේ අපූරු හාලි ඩේවිසන් රථයකින් ගමන් කරන්න සුවිශේෂී මිලකට මේ දේවල් ඔබට ලබා ගන්න පුළුවන්.
අලුත් දේවල් ඔබේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන් එකතු කරන ලවර්ස් කලෙක්ෂන් වෙතින් අලුත්ම අලුත් දෙයක් ඔබ වෙත අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඔබ කාගෙත් සිත් දෙනාගත් බෙන්ස් වර්ගයේ මේ අලුත්ම මෝටර් රථය. මේ මෝටර් රථය විතරක් නෙමෙයි ඔබට ලවර්ස් කලෙක්ෂන් වෙතින් සුදු පැහැති මෝටර් රථයක් ලබා ගන්න පුළුවන්. C300 වර්ගයේ බෙන්ස් මෝටර් රථයක් සුදු පැහැති. ඒ වගේම මේ මෝටර් රථය ගැන ඔබට කියනවා නම් මේ මෝටර් රථයේ ඇතුළත සීට්ස් රතු පැහැයෙන් යුක්තයි. ඒ වගේම ඔබ මේ දකින රතු පැහැති E200 බෙන්ස් කන්වර්ටිබල් කාර් රථය. රතු පැහැති කාර් රථයක් ඔබ කවුරුත් කැමති ඔබ කාගෙත් සිත් දිනාගත බෙන්ස් වර්ගයේ මේ මෝටර් රථයත් ඔබට එකතු කරගන්න පුළුවන්. අපි කවුරුත් කැමති අපේ විවාහ මංගල උත්සවය ඉතාමත්ම ආකර්ෂණීය විදිහට පවත්වන්න. ඉතින් ඔබත් කැමති නම් ඔබේ විවාහ මංගල උත්සවය ඉතාමත්ම ආකර්ෂණීය ලෙසින් පවත්වන්න අපි මේ කිව්ව බෙන්ස් E200 රතු පැහැති කන්වර්ටිබල් කාර් රථය ඔබට පුළුවන් ඔබේ විවාහ මංගල උත්සවයේ දෙවැනි දිනේ සඳහා දෙවැනි ගමන සඳහා ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි ඔබ මේ දකින අපේ ඩ්‍රයිවර් ඔබට ලබා ගන්නට පුළුවන් ඔබේ විවාහ මංගල උත්සවයේ අපූර්වත්වය තවත් වැඩි කරන්න මේ වගේ අපූර්ව යුනිෆෝම් එකක් අපි ඒ අය සඳහා සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ඉතාමත්ම අපූර්ව යුනිෆෝම් එකකින් සැරසලා ඉන්න ඩ්‍රයිවර්ස්ලා ඔබේ විවාහ මංගල උත්සවයේ සඳහා ලබා ගන්න ලවස් කලෙක්ෂන්. කවදාවත් ඔබට වෙනස්කමක් කරන්නේ නැහැ. වෙනස්කමක් කරනවා නම් ඒ කරන්නේ ඔබේ විවාහ මංගල උත්සවය අද්විතීය එකක් කරන්නට ඔබට උදව් වෙන විදිහට. ඉතින් මේ අද්විතීය බෙන්ස් කන්වර්ටිබල් රථය විතරක් නෙවෙයි අර ඔබට පේන BMW කන්වර්ටිබල් රථයත් ඔබට පුළුවන් ලබා ගන්න මේ වගේම අපූර්ව යුනිෆෝම් එකකින් සැරසලා ඉන්න ඩ්‍රයිවර් කෙනෙක් එක්ක. මේ හැමදේම ලවර්ස් කලෙක්ෂන් වෙතින්. ඔබට අපි ඒ කිව්ව ඉතාමත්ම ආකර්ෂණීය BMW 1 series convertible car රථය තමයි මේ. එතකොට අපි ඔබට කිව්වා වගේ මේ වගේ ඉතාමත්ම අපූර්ව යුනිෆෝම් එකකින් තමයි අපේ ඩ්‍රයිවර්ස්ලා හැඩ වෙලා ඉන්නේ. ඉතින් ඔබත් කැමති නම් ඔබේ විවාහ මංගල උත්සවය හරිම ලස්සනට කරන්න ඔබේ හිතේ තියෙන හීනය, ඔබේ හිතේ ඇඳිලා තියෙන හීනය හරිම ලස්සනට වර්ණවත් කරගන්න රතු වර්ණය, ඒ වගේම මේ වගේ ඔබ කැමතිම pearl white වර්ණය ඔබේ විවාහ මංගල උත්සවයේ අවශ්‍යතා සඳහා ඔබ කැමති විදිහට යොදා ගන්න පුළුවන්. ඒ දායකත්වය ලබා ගන්න ලවස් කලෙක්ෂන් අපිට කතා කරන්න 077-22-88-928 022-88-928. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සැලෝන් පුෂ්පාහි පුෂ්පා මහත්මියට සහ සමිතා මහත්මියට. ඒ වගේම ඔබට අපේ පින්තූර බලා ගන්නට අවශ්‍ය නම් ලවස් කලෙක්ෂන් වෙතින් ඔබට ලබා දෙන රතවාහන ඔබට දැක බලා ගන්නට අවශ්‍ය නම් www.loverscollection.lk කියන වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වගේම www.loversdrom.com කියන වෙබ්සයිට් එකට ඔබට යන්නත් පුළුවන්. ඒ වගේම info@loverscollection.lk අපේ ඊමේල් ලිපිනේ ඔබට පුළුවන් ඔබේ අවශ්‍යතාවය අපිට සඳහන් කරලා එවන්න. ඔබට පහසු විදිහකට අපිව සම්බන්ධ කරගන්න. ඉසුරුගෙත් දේවනීගෙත් මංගල උත්සවය පහුගිය දවසකදී හරි අපූර්ව ආකාරයට පැවැත්තුවා. ඉතින් එදා දේවනීම ලස්සන මනාලියක් ලෙස හැඩගැන්වේ චම්පි සිරිවර්ධන මහත්මිය. ඒ වගේම තමයි ඇයට අපූර්ව සාරියක් ලබා දීලා තිබ්බේ සරීටා ටෙක්ස්ටෝරියම් ආයතනයෙන්. ඒ වගේම තමයි ඉසුරුගෙ මුල් ඇඳුම් සපයලා තිබ්බේ අභිෂේක මණ්ඩපේ. මං දේවනි, මේ මගේ හස්බන්ඩ් ඉසුරු අපේ වෙඩින් එක තිබ්බේ ළඟදී. අපි දෙන වෙඩින් එක ප්ලෑන් කරේ මාස 6ක කාලයක් ඉඳලා. මුලින්ම අපි ගියේ හොටෙල් එකක් බුක් කරන්න. අපි දෙන ගියේ හොටෙල් ෆ්ලෑරියන් එකට. හොටෙල් ෆ්ලෑරියන් එකට ගියාට පස්සේ අපිට හම්බුණා මදුෂාන්. ඉතින් මදුෂාන් එක්ක කතා කරනකොට මදුෂාන් අපිට ඉන්න ක්‍රවුඩ් එකත් එක්ක බලලා
අපිට ගැලපෙන්න ඕන මොකද්ද හොල්ලේ කියලා යා අපි කතා කරගත්තා. එයාලගේ මෙනුස් තෝරන කොටත් අපිට ගොඩක් බබුසම උදව් කරා. ඒ වගේම වෙඩින් එක දවසේ කැන්ඩියන් ඩ්‍රෙසින් එකක් අඳින්නයි මට ඕන වෙලා තිබුණේ. අපි දෙන්න මුලින්ම ගියා චම්පි සිරිවර්ධනව හම්බ වෙන්න. කතා බහ කරාට පස්සේ සරීට ආයතනයට ගිහින් මට ගැලපෙන සාරියක් තෝරගත්තා. බ්‍රයිස් මේට්ලට සාරිස් ගත්තා. මෙටීරියල්ස් හැමදේම ගත්තේ සරීට ආයතනේ. ඇත්තටම චම්පි සිරිවර්ධන ගැන කතා කරද්දී මාව ගොඩක් ලස්සනට ඩ්‍රෙස් කරලා තිබ්බා. මගෙත් එක ගොඩක් හොඳට කතා බහ කරා. බ්‍රයිස් මේට්ලවත් ලස්සනට ඩ්‍රෙස් කරලා තිබුණා. හැමෝම ලස්සනයි කිව්වා. ඉතින් මෙයාගේ කැන්ඩියන් ඇරගල පෙන්න අඳින්න මම තෝරගත්ත මුල්ලැඳුම. ඉතින් මම මුලින්ම ගියා අභිෂේක මණ්ඩපයට. ගිහිලා රුවන් විදාන ගිය හම්බුණා. ඊට පස්සේ එයාත් එක්ක කතා කරනකොට එයා තමයි කිව්වේ මේ ආට මේ විදිහෙන්ද මම ගැලපෙන්නේ, මේ වගේ කලරයක් ගැලපෙන්නේ කියලා. ඉතින් මගේ හිටිය බෙස්මන්ලයි පේජ් බොයිලයි හැමෝටම ගැලපෙන විදිහට අභිෂේක් මණ්ඩපේ මගේ ඇඳුම් ටික ලස්සන නිර්මාණ කළ දුන්නා.